කොයි නගේද? ආ දුකයි. මේ තුහන්න ඕනේ තමයි. ඒකටම. හොරාට නෙමෙයි පොඩ්ඩක් ආවන් ගියා මේ පැත්තේ සැරිසරන්න ඕනේ කියලා. කවදාද? ජය වේවා. අයියෝ අයියෝ. ආ කෙල්ලත් ගෙදර ඉන්නේ. අක්කත් ගෙදර වැඩ. පොඩයි දැනද ගාන්න එක. ගාන්ස් වැඩ ගාන්ස් වැඩ. නිමාඩුට සාමාන්‍ය ගාන්ස් වැඩද කරන්නේ? ඔව් මේ මේ ටික ටිකක් දැන් ඒගොල්ලෝ ඉස්කෝලේ නිමාඩුවත් ඉවරෙන්නේ යන්නේ පුතානාට ප්‍රැක්ටිස් ගිහිල්ලා. නෑයි මම පොඩ්ඩක් ටීටි කියවන්නට යංගු අයියා නෑ ඌ ඉන්නේ මෙච්චර ලොකු අම්බ ගහ තියාගෙන ඒවට. බා හොඳ දවස් යාවේ ආ. ඔබ කිඩි දින ඉදිලා. ඇත්තටම වෙන ආසන්න. කරත්ත කොළඹ තිනවාට දෙන්න. මෙයාට නිමාඩුද? නෑ නිමාඩු. යන්න නිමාඩු ගන්න දෙන්නටම නිමාඩු. පුතා ඩාන්සින් ක්ලාස් යාගේ කොන්සර්ට් මොකක්ද තියෙන යාට කම්පිටිෂන් නැද්ද? කම්පිටිෂන්. යන්න. දැන් දුව කීයද ග්‍රේඩ්? 6. ග්‍රේඩ් 6. එහෙම දුවකට අයියා කියලා කතා කරන්න. අංකල් අංකලේම කියන්නේ බලන්න. කොහොමද අම්මල අංකල් කියන්නේ. මේ නිවාඩු පාඩු ඉන්න ලාට අයියා සපෝට් කරනවද වැඩ වලට? ඔව් අයියා සාමාන්‍යයෙන් වැඩ කරනවා ඇත්තටම වත්තේ. ඇත්තටම මේ වැඩි මම යාට සපෝට් කරන්නේ. මම කරනවා ඔය සපෝට් කරන්නේ. දැන් අයියා දන්නවනේ යා ඉන්නවද නැද්ද කියලා ගෙදර. මෙයා දන්න මෙයා ඉතින් කොහොමද තේලෙන්නේ? දැන් අද වැඩ නැද්ද? අනේ අද මම හවස මම අවුට් ස්ටේෂන් ගිහිල්ලා ආවේ. ගිහිල්ලා අද පොඩ ඔෆිස් එකට යන්න ඕනේ මේ. දැන් අනුරාධපුර යන්නෙම නැද්ද? මේ ගිහිල්ලා අනුරාධපුරේ. विविध नालिकावल इन महत्व ඒක ඒක පස්සේ කතාව කරන්නේ නැහැ එන කන්සර්ට් එකක් හම් වෙයි කියලා නේද හම්බුණා වැඩේ නෑ ඊට පස්සේ නැවත ආපහු වැඩ කරේ මමයි වැද්දගේ මහත්තයයි බන්දල විජේරයි තුන්දෙනා හිටියා හහ් හිටියා මං කිව්වා දැන් අර ගීතේ මේ දෙන්න ගායනා කරා මං ඉතින් මේ දෙන්න කරා මෙයා ලංකාවේ නැති වෙලාවට ওই ගීතේ ගායනා කරන්නේ මමයි වැද්දගේ මහත්තයයි ඒ දිහා ඉල්ල ගන්නවා සම්පූර්ණයෙන්ම කොහොමද කි නිවාඩු පොඩි වැඩ බෙදා ගන්න අයියත් එක්ක අයියා කොහොමද මෙයා ගෙදර නැන්නේ කොහොමද ඉතින් 300ක් පාරවල් දෙන්න කොහොමද වැඩ කටයුතු වෙලාවට අල්ල ගන්නවා ඇත්තට කොහොමයි දැන් සාමාන්‍ය බබලා දාන ඒවා ගන්න ඒවා ඊටිකත් කරව ගන්නවා මේ ඒ වගේ වැඩ තමයි ඉති වැඩිපුර වෙන්නේ දැන් ආදරේට මොකක් කියලාද කතා කරන්නේ අප්පච්චි අප්පච්චි කියලා අප්පච්චි ආදරේට මොකක් කියලාද කතා කරන්නේ මෙයා කියන්නේ අම්මා අම්මා ඉතින් සාමාන්‍ය දුවයි පුතයි අම්මයි අප්පච්චි කියද්දී ඔක පැටලෙන්නේ නැද්ද නෑ එහෙම වෙනවා ඉතින් එනකට දැන් තාම මේගොල්ලෝ කියලා නෑ මගේ යාළුවෝ තෙක්නම් කියලා තියනවා දැන් ඔයා අම්මට අම්මා කියනකොට මම මොනවද කියන්නේ කියලා. ඒක ඒක ගැටලුවක් වෙන්නේ නැද්ද දුකයි. නෑ ඒක වෙන්නේ මේ ආදරේ පිළිබඳ එකන්නේ. දැන් අපි දෙන්නා යාළුවා ඉන්න කාලෙම ওই වචන දෙක පටන් ගත්තේ. ඒක ඉතින් සමහරවිට අසාද බෙන්දර පස්සේ නෙමෙයි යාළු වෙච්ච. නෑ නෑ යාළු වෙච්ච කාලෙම අපි කතා කරා මේ. ඕක ඉතින් තියන්නේ අර අම්මට තියෙන ආදරය ගැන දෙවෙනි ඊළඟ හොයන්නේ අම්මා ආදරේ මෙයාගෙන් ඒ වගේම මෙයා අප්පච්චි කෙනෙක්ගේ ආදරේ හොයන්නේ එහෙම එකක් තියෙනවා වගේ මේ සයිකලොජි වල. अच्छा ස්කෝල් එකේ ගියම තෝ එක අතන්දරේ තියෙනවා සාමාන්‍ය. ඔව් නෑ දැන් කොහොම ගොඩක් කාලවලට දැන් ඒක ඉස්සරහම තිබ්බට මේ කාවි දැන් අපච්චි කියන එක කැමති ගොඩක්. ගොඩක්. ඉස්සර අපි පොඩි කාලේ තමයි අපිත් පොඩි මේකත් තිබ්බා. ඊට අපි විතරක් අපච්චි කියන්නේ. අපි විතර බණ්ඩාරලා දුක් ගන්නාරලා ඉන්නේ පෙරේරලා පීරිස්ලා සිල්ලලා. අපිට හැම ලැජ්ජයි නම ගැන නමුත් අද වෙනකොට එහෙම නෑ ඉතින් බණ්ඩාර ආඩම්බරයක් තියෙනවා. අණ්ඩාරදා දුක් ගන්න දැන් දුක් ගන්නාරලා ගම මේගොල්ලෝ අද ඒක වෙන ආඩම්බරයකට භාවිතා කරනවා. අපච්චි කියන එකත් අද නිකන් ෆැෂන් ෆැෂන් එකකුත් නෙමෙයි. සමහර අය ඒක මම දැන් සමහර අපි නිර්මාණ වල අපච්චි කිව්වහම පොඩි වෙනස් ආදරයක් පේනවා 100 කිනෝට කිරියත්ත කිව්වහම වෙන එකක් තියෙනවා හැඩයක් තියෙනවා ඔය එක මම මේ කියන්නේ උඩරට පහතර ප්‍රශ්නයක් නෙමෙයි ඒ වචනේ තියෙන දුනිතාර්ථය මොකක් හරි අක්කේ මොන හරි බොමුද අනේ ආයෙද මම අතට කතා කරන්නේ නැත්තේ මේ පොඩ කෙලිය ඉඳලා අක්කේ මේ මොන හරි අපි දෙන්නට හදලා ගෙනා දෙන්න දුකයි ඔය කොහෙද යන්නේ ඔය අක්කේ මොන හරි හදලා ගෙනා දෙන්න හදලා ගේන්න මේ මෙයාට මොන හරි කන්නස් හදලා ගේන්න මම හදන්න හොඳ රසට කන්න පුළුවන් දේවල් හදන්න අපි එන්නම් පස්සේ දුකයි මේ මේ දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කොයි විදියටද මගේ ටික දැන් අර මගේ තියෙන මං රූපවාහිනී වල පෙනී සිටියම් වලට ආවේ නැහැ නේ මම අවුරුදු දෙක තුන ඒ නිසා නමුත් ආ වැඩසටහන් දෙකක් නිර්මාණය කළේ ඒක යනවා ඒකේ වැඩ ෂූටින් වලට දිගටම යන්න වෙනවා
කාලයක් දකින්න තු හිටියා මොකක් හරි ඔව් ඔව් නෑ ඉතින් මම මොකක් හරි එකක් දාම රංගපාන්නේ නෑනේ ඉතින් ඒතර මම නෑ ඒ කියන්නේ වැඩසටහන වැඩසටහන ඉදිරිපත් කිරීමලත් මම ඉතින් තෝරා ගන්නවනේ මම සිවිදි මගේ වයසයි හැටි ඔක්කොමත් එක තෝරා ගන්න ඒවා තියෙන නිසා මම ගීත රචනයේ පැත්ත නතර කරලා දේව කෙලිගෙන යනවා අතරම අවුරුදු දෙකක් විතර දැන් මා සින්දු ලිව්වේ නෑ කාලේ කිරුණාද ඒ කියන්නේ සමහර ගීත ලියලා මුදල් හම්බෙච්ච නැති නිසා දුකා සින්දු ලියන්නේ නෑ කියලා කතාවක් මම එහෙම මුදල් බලාපොරොත්තු වෙන සින්දු ලියන්නේ නෑ මට මුදල් හම්බුණාට මට එහෙම අඩුපාඩු සිද්ධ වෙලා නෑ ගොඩක් කලාට එහෙම අඩුපාඩු කරන්න බෑ මම බොහොම නෛතික වටපිටාවක් එක්කයි සින්දු ලිව්වේ නෑ මම 2006 දෙතර කිව්වා මල්ලි මේ 2010 දී මම සින්දු ලියන්න නවත්තනවා කියලා හරියටම 2010 විතරේදී මම ඒ කියන්නේ හිතලාම නතර කරාද නැත්නම් මට හිතෙන්නේ අවුරුදු 10ක් නේ මම අවුරුදු 10ක් සින්දු ලිව්වා টপ හිට්ස් ලිව්වනේ මම එතකොට පොඩි බොරු කියන්න ඕනේ නෑ මිනිස්සු හිඳෙනවා මම කිසි වෙලාවක අහම වාට වාට තේරෙයි වයික දෙකට රංගනේට වාගේ ඇඟ වේස්ට් කරාට පස්සේ එක දවසක වාට හිතෙනවා මම මේ එකම දේ කරනවාද කියලා ඒ වගේ තැනක ආවොත් එහෙම කරන්න තියෙන එකම දේ තමයි විවේකයක් ගන්න නැවත මලු පුරව ගන්න ඕනේ ඒ නිසා මම මේ ආය මලු පුරවන කාලේ ඒ නිසා ආය සින්දු ලියද නැද්ද මන් දන්නේ නැහැ හැබැයි මම අර අවුරුදු 10ක් එක දිගට ජනප්‍රියකම ජනකාන්තකම තියන් ගවන මම සින්දු ඒක විනාශ වෙන්න ඉස්සෙල්ලා මම නැවතුවා අන්තිම 2010 මම හොඳම ගීත රචකයා ඔව් ජනප්‍රියම ගීත රචකයා එතකොට 2011 මම 2011 ඉඳන් මම නැහැ මම ලියලා නැහැ නෙවෙයි මම ලියලා නැහැ එතකොට සිනමාවට ලියන්නේ අංජලිකා පළවෙනි ගීතේ ඊට පස්සේ එතනින් යට ආරාධනාවල් එන්නේ නැද්ද ලියන්නේ නැ කීප එක ටීසර් වස් ලිව්වා මම හිතන්නේ ආදරේ නාමයෙන් එකට සමිතාගේ අර මේ මොකද්ද බඹර පැටික්ක සින්දු ලිව්වා ඊට පස්සේ නිර්වාණ කීප එකට සින්දු ගීත රචනා කරන්න ආවට මට ආයෙ වර මේ තියෙන මිස් එකක ඉඳන් මේ අම්මෝ පොඩි හැඩයක් මේ මිස් එකක ඉඳන් මට ඒකත් ඒවත් අතෑරුණා හැබැයි අර වෙනස් ගීත සිනමා පසුබිම් ගීත රචක මට්ටමේ මට ආරාධනා ලැබුණේ නෑ බුදු කියන්නේ නෑ විශේෂයෙන් උදේකාන්ත වගේ කතා කරලා ඒකට හේතුව වසන්ත දුක්ගන්නාරාල කියන පුද්ගලයා කෙලින් කතා කරන නිසාද එහෙමත් නැත්නම් රැඩිකල් නිසාද එහෙමත් නැත්නම් වෙන දේශපාලනයක් තියෙන නිසාද කතා කරන්නේ නැත්තේ ආ නෑ සමහරවිට පළවෙනිම කාරණේ ගොඩක් අයට උනේ නම් මේ මම අය කරන මුදල දෙවෙනි පාර සමහරට පිටපත කියවලා මට ඒකට යන වෙලාව කියන්නේ ස්ටේබල් නිවුස් එකක් යා ගන්නවා මම ටිකක් ඔය ඉන්න දැන් ඩිග්‍රී ගන්න ගිය වෙලාවේ සරමක් නැන් ගියේ. ඔව් ඒ කාලේ තිබ්බා පොඩි මේ පිස්සුවම. මම ඇලිටයි ජෙන්ඩිය නැදලා ටයිකෝඩ් දාලා ඉන්නවා විතරක් ඇයි එහෙම කළේ? ඒකේ තියෙන නිල මේකක් ෆුල් කිට් අඳින්න ඕනේ. මුළු ඇඳුම. ඒතර මුළු ඇඳුම කියන එක යුරෝපීයයි දේශීය දෙකම තිබ්බා. ඒතර මම දේශීය මුළු ඇඳුම ඇඳා. නැෂනල් එක. ඔව් එතකොට ඒ ඇඳා ඒ කාලේ මම කොණ්ඩේ බැඳපු කෙනෙක් නේ ඒ කාලේ. විශ්වවිද්‍යාලෙට එකම කොණ්ඩේ බැඳපු ශිෂ්‍යයා මම. ලංකාවට ගැලපුණා දැන් අයියා අයියාට අයියා ආපු ගමන ගැන තෘප්තිමත් සෑහීමකට පත් වෙනවා. ඔව් මම හැම වෙලෙම මේ මම දැන් මම වැඩවලදී නිර්මාණවලදී සමහරලාට ඒ කියන්නේ තව තෘප්තිමත් නොවි අතෘප්ති කර මිනිහෙක්ට ඉන්නවා. ජීවිතේ හැරෙන මල්ලි මම ඊයේ අද රෑ වෙනකොට අද ගැන මීට පෙර ගැන ෆුල්ම සන්තෝෂයෙන් තමයි ඉන්නේ. දැන් හෙට ගැන මාර ප්‍රශ්න තියෙනවා. අවදානම් තියෙනවා අපි බොහොම ආයතන හැටියට වෙන වෙන ටාගට්ස් වලට යන්න තියෙනවා. ඒවා ගැන අවදානම් තිබ්බ මිසක් මං ජීවිතේ එට මරුණත් කිසිම අවුලක් නෑ කියන හැඟීම ඉන්නවා. කොණ්ඩේ කපන්න හිතෙන්නේම නැද්ද? අනන්‍යතාවය නිසාද කොණ්ඩේ තියාගෙන ඉන්නේ? දැන් නම් ඇත්තටම එහෙම ගත්තා මිනිස්සු නිකන් අප්සෙට් වෙන්නේ මං කොණ්ඩේ කපලා හිටියක් කියලා. එන්සා ඉන්න නැත්නම් ඇත්තටම ටිකක් කරදරයි මේක දැන්. අවි එක වුණාම අවුලක් නෑ. අවුල් තමයි තියෙන්නේ. සමහරවිට කණ්ඩ කැමති කැම මොනවාද?
शरीर भरण गीत आदर्श गण तिब नॉन एकेडमिक माय एकेडमिक विश्वविद्यालय रही मैं इन्ना गवां समाज जंगी के नगर तो देवाल ठीक है मैं ठीक बंद हो हाँ मेरा सब ठीक करना तो ठीक क्या लोग करना थी मैं एक ऊ दुग्गा नारा लगेगा तमाय नाम करें बोल ऊ दुग्गा नारा लगेगा तो कटे वाम एलियल थी ना मामा पिटमिनी एक खेती तो बल्लर ඒව තමයි මේ අවුරුද්ද තියෙන බලාපොරොත්තු. චුට්ටක් නැවත ගොවියන්ගේ වැඩ කටයුතු මේ අවුරුද්ද අන්තිමේ ආරම්භ කරයි පොඩ්ඩක් මේ. කොහොම නැතුණු ගොවියෙක් වෙයිද බෑ? ආ ඔය. මවන්න නම් ඉච්චර පුළුවන් වෙයි දන්නේ නැහැ. පොගනේ නෑ නේද? වවන්නේ වල උපදෙස් දෙන්නයි යාලා. එයා දන්නේ ගස් කපන්න විතරයි. ඒ ගස් කපන්න විතරයි වවන්න දන්නේ. ට්‍රිමින්. ට්‍රිමින් තමයි දන්නේ. अजय के लबिच पालने तय के मुकदाद दे रही थी मुली मामूले नहीं मांगता हूँ ना गुड़ाक देवल हम्म गुड़ाक देवल हम्म लाले मैं हमारे इस रूम में नीला देना वाह हाँ क्यों ना अभी प्रोग्राम अभी कर रहे थे करा ओ अजय क्यों हुआ मैं आगे आधा हाँ से हमारे नीला देना बीम में क्या किया नहीं किया ආදරවන්ත ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ කමල්ලායට මට මෙයා ඕපනින් එකට මෙයා මට කියන්න ඕන ටික. ආ ඒකේ ලියා කොහොමද ඒක? අටි කොහොමද ප්‍රතිචාර දෙන්නේ? යාදී රේඩියෝ එකේ ප්‍රතිචාර දෙනවා. ඉස්සර රේඩියෝ එකේ මම මතකයි මම මගේ බීම් එකේ අපි දෙනවා. එකට බීම් එකේ ඉන්න අතර බීම් දෙකක වෙන වෙනමත් හිටියා. ඒතර මම මගේ බීම් එකේ සින්දු දානවා මේ ගද්ද අලු කෙල්ලේ ඔබ හරිම හැඩයි. ඒක උදේ උදේ. මොකද දාන්නද මේක? මෙයා අවශ්‍ය දාන එක කියන්නේ. अहंकारीसान හරි අය. මම කියවන්න එනවා කේ. මම යනවා මල්ලිය මතකන්. දු යනවා. බයි එන. සාර්ථක වේවා. ජය වේවා ජය. ජය වේවා. Thank you අය. බයි. අය මතක කරන්න. වෙඩින්නේ කියන්නේ. අවශ්‍ය දෙයක්. අයියෝ. මම අපේ අම්මට කියන්න ඕනේ.